निवेदनयक्वेत एम माध्य निवेदनयट अणुव मे मुहूर्त वन विट कलुतर दिश्रिके हुदकलाकर तिबेनवा गम्मान किहिपयक् ए अतरिन बदुगम नव जनपदय गम्मानय हर अनिकुत सियलुम गम्मान हुदकला तत्वेन इवत् करन बवट तमयि राज्य प्रवृत्ति डिपार्टमेंतुव मे निवेदनय मगिन दनुम दी तिबेन्ने अणुव बदुगम नव जनपदय गम्मानय हर अनिकुत सियलु गम्मान हुदकला गम्मान तत्वेन इवत् कर ऐति बव राज्य प्रवृत्ति डिपार्टमेंतुव एम निवेदनय मगिन दनुम देनवा अद मध्यम रात्रि सिट लबन संदुदा अलियम පහදක්වා බස්නාහිර පළාතට නිරෝධායන ඇඳින නීතිය පැනපෙනවා මේ අතර දැනට ඇඳින නීතිය ක්‍රාත්මක සෙසු ප්‍රදේශවලටද නැවත දැනුම් දෙනතුරු ඇඳින නීතිය ක්‍රාත්මකයි මෙම සතියන්තයේ බස්නාහිර පළාතෙන් පිටතට නොයන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔහු සඳහන් කළේ බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක අතරද මෙම සතියන්තයේ ගමන් නොකරන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි දැනට ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාව සිය අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා වෙළඳ සැල් හා ඖෂධ සැල් අද උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා විවෘතව තිබීමට රජය අවසර දී තිබෙනවා ඒ අනුව සිය අවශ්‍යතා ඉටු කර ගැනීමට එම ප්‍රදේශවල ජනතාව නගරයන් වෙත පැමිණෙන අයරු දක්නට ලැබුණා මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරි නීතිය පැනවුවද උසස් පෙළ විභාගයේ පෙනී සිටින දරුවන්ට ඒ බාධාවක් නොවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා විභාග කොමසාරිස් ජෙනරාල් සනත් දී පූජිත මහතා පැවසුවේ ඔවුන්ට අවශ්‍ය පොදු ප්‍රවාහන සේවා අඛණ්ඩව ක්‍රියාත්මක බවයි නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවත් ඉන්ධනහල් සාමාන්‍ය ලෙස විවෘතව තබන බව කණජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා එහි සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ පොලිස් බල ප්‍රදේශයකට ඉන්ධන පෙරෝම්හල් 3ක්වත් විවෘතව තිබීමට පියවර ගන්නා බවයි කොරෝනා තත්ත්වයේ හමුවේ රාජ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දැනුවත් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ චක්‍රලේඛනයක් නිකුත් කර තිබෙනවා. එමගින් අවධාරණය කර ඇත්තේ පවතින තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර කැපවීමෙන් ස්වකීය රාජකාරී උපරිමයෙන් ඉටු කිරීමට සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවයි.